අදත් මගේ චැනල් එකත් එක්ක එකතුන ආලව සාදරෙන් පිළිගන්නවා. ටික කාලයකට පස්සේ තමයි දැන් මේ වීඩියෝ එකක් ගේන්නේ. මොකද කිව්වොත් මම අලුතෙන් සෙටප් ටැංක් සෙටප් දෙකක් කරා. ඒ දෙකෙන් පළවෙනි ටැංක් සෙටප් එක තමයි ඔයාලට අද ගෙනල්ලා තියෙන්නේ. ඊළඟ ටැංක් සෙටප් එක මම ඊළඟ වීඩියෝ එකෙන් ගේන්න. ඉතින් අද මේ ටැංක් එක ඇවිල්ලා පොඩි ටැංක් එකක් අඩියක හමාරක ටැංක් එකක් මේකේ වෙනද හදන ටැංක් සෙටප් එකක් නෙමෙයි හදන්නේ. ඩ්‍රිෆ්ට් ප්ලාන්ට්ස් මොකුත් නැතුව කළුගල් සහ සෑන්ඩ් එකක් එකතු කරලා හදන්න තමයි යන්නේ සෙටප් එක. ඒ කියන්නේ තනිකර ගල් කළුගල් වලින් තමයි සෙටප් එක හදන්නේ. ඒක මාරම ලස්සනයි කියලා හිතෙනවා. අපි හදලා බලමු කොහොමද සෙටප් එක එන්නේ කියලා. ඉතින් මේ කොහොමටත් ප්ලාන්ට්ස් මොකුත් නැති වුණාම ටිකක් අමුතු ලස්සනක් තියෙයි කියලා හිතනවා. අපි වැඩි කතා නැතුව දැන් මේක සෙටප් එක හැදෙන විදිය බලමු. දැන් ඔයාලට පේන ඇති සෙටප් එක කරාට පස්සේ මේ විදිහට තමයි මට හිතුණ විදිහට තමයි හැදුවේ. ඉතින් අර තිබ්බ ගල්වල ෂේප් එකත් එක්ක මේ විදිහට තමයි හදන්න උනේ. ඉතින් මේකත් ඇත්තටම හොඳයි, මාර ලස්සනට ආවා. මේ විදිහට දැන් ගල්වලින් සෙටප් එකක් කරනවා කියන එක මම ඊට කලින් කරලා තිබ්බේ නැහැ. මේ විදිහට පළවෙනි පාරට තමයි ප්ලාන්ට්ස් මොකුත් නැතුව ගල් සහ වැලි අරගෙන සෙටප් එකක් හැදුවේ. අපි දැන් මේ ටැංක් එක එකපාරක් ෆිල්ටර් වෙන්න දීලා දවස් දෙකකට විතර පස්සේ අපි මේකට දාන මාළු ගැන කතා කරමු. ඔන්නාලට වෙනදි දැන් මේ දවස් දෙකකට විතර පස්සේ ටැංක් එක මේ විදිහට තමයි තියෙන්නේ. මම එකපාරක් ආයේ වතුර මාරු කරා. ගෙනාපු මාළු ගැන කතා කරොත් මේ ඉන්නේ මාළු ටික මං ගෙනාවේ සිල්වශාක්. මං ගාව මීට කලින් ඉඳලා නැහැ මේ ජාතිය. මේ සෙටප් එකටත් ලස්සන්ට ඉඳී කියලා හිතනවා. මොකද ගල්වල සහ වැලිවල පාටටම හරියන්න තමයි මේගොල්ලොත් ගෙනාවේ. ඒ කියන්නේ මට මෙතන එකක්වත් ඒ කියන්නේ සෙටප් එක තමයි හයිලයිට් වෙලා පේන්නේ, මාළු ටික නෙමෙයි. මට ග්ලෝ රෙට්‍රා වගේ දාන්න පුළුවන්. එතකොට මේ ටැංකේ ගතියක් නැහැ. ඒකින්ද තමයි මේ සිල්ව ශාක්ල ගෙනාවේ. තව මෙතන හතර දෙනෙක් ඉන්නවා. මේකට කොහොමටත් හතර දෙනෙක් තමයි උපරිම වගේ දාන්න පුළුවන්. ඊට වඩා දැම්මුත් ඔක්සිජන් එහෙම අඩු වෙන්න පුළුවන්. ඒකින්ද තමයි හතර දෙනෙක් ගෙනාවේ. අපි දැන් මේක විනාඩි 15ක් විතර තියාගත්තා. දැන් ඇක්ලිමේට් වෙලා ඇති. අපි මේ කට්ටිය දැන් මේකට දාගෙන බලමු. දාපු ගාම නම් මේගොල්ලෝ පැත්තකට වෙයි පීනන්න ගන්නෑ. මේගොල්ලෝ එක දිගට පීනනකොට තමයි මේක ලස්සන තියෙන්නේ. ඊට පස්සෙත් අපි ටික වෙලාකට පස්සේ බලමු මේගොල්ලෝ රියක්ෂන් එක කොහොමද දෙන්නේ කියලා.
මේ කට්ටිය දැන් අපි ඊට කලින් දාගෙනීම ටෑංගයට මේකට දැමහම ඇත්තරම ලස්සන් රිදී කියලා හිතනවා. අපි මේ ටෑන් සෙටප් එකට නමත් දාන්නත් ඕනේ, නමකුත් දාගමු. ඔන්න ඔය විදිහට තමා මාළු ටික දාගත්තේ. ඉතින් මේ හතර දෙනාටත් අර ඒ කියන්නේ මේක පිරිලා හිටියොත් තමයි ලස්සන, ඒත් එහෙම දාන්න බෑ. ඊට පස්සේ මාළු මැරෙනවා. ඊට පස්සේ ඇත්තටම එහෙම කරන්න හොඳ නැහැ. ඒකින්ද තමයි මම මාළු ටිකක් අඩුවෙන් දාන්න හිතුවේ. දැන් මේ කට්ටිය මේ ඉස්සරහට ඇවිල්ලා පීනන්න ගත්තාම තමයි ඒක ලස්සන තියෙන්නේ. දැන් මෙහෙම දාපු ගමන් මේගොල්ලෝ ස්ට්‍රෙස් වෙලා ඉන්නේ, ටිකක් බය වෙලා ඇත්තේ. ඒක නිසා තමයි අපි ටික වෙලාවකින් බලමු කීවේ. ඉතින් මේගොල්ලොන්ගේ මාර ලස්සනක් තියෙනවා. අර කළු පාට ලයින් එහෙම ගිහිල්ලා තියෙනකොට වරල් වල එහෙම මේගොල්ලෝ සාමාන්‍යයෙන් ටිකක් ලොකු වෙනවා, අඟල් 6ක් විතර. ඉතින් ඉස්සරහට දැන් මේගොල්ලෝ ලොකු වුණොත් වෙන ටැංක එකට දාන්න ඕනේ. එතකන් තාම මේගොල්ලෝ චූටි, අඟල් 2ක් විතර, දෙකකුත් නැති තරම්. එතකන් මේකේ තමයි තියන්නේ. අපි මේක දැන් තව ටිකකින් බලමු මාළු ටික කොහමද මේක පීනන්නේ කියලා. ඉතින් මේ සෙටප් එක හොඳ නම් මාළු ටිකත් එක්ක මැච් වෙනවා නම් තව මොන වගේ වර්ගයක මාළු දාන්න ඕනේද කියනවා නම් ඔයාලා පහලින් කමෙන්ට් කරන්න. සෙටප් එක හොඳ නම් ලයික් කරන්න. ගොඩක් අයට ප්ලාන්ට්ස් දාලා සෙටප් එකක් හදනවට වඩා මේ වගේ සෙටප් එකක් හදලා පොඩ්ඩක් එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් මේක බලන්න ෂෙයා කරන්න අනිත් අයට. මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් ඉන්නවනම් දැන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉස්සරහට එකතු වෙලා ඉන්න, අදට ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.